දැන් තියෙන තත්ත්වය මම මේ සාකච්ඡාවට පැමිණෙන්න කලින් ලිප්‍රෝ සභාපතිතුමත් එක්ක දුරකථනයෙන් කතා කරමින් සිටියේ ලාෆ්ස් ආයතනයේ යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආයතනයක් හැටියට කඩා වැටලා තියෙනවා. ඒක ගෑස්ම නෙමෙයි හේතුව. ආයතනය තුල තියෙන යම් කලමනාකාරීත්වයේ ප්‍රශ්නයක්. ඉතින් මේක අපිට හංගන්න උවමනාවක් නැහැ. ඒක පෞද්ගලික ආයතනයක්. ලාෆ්ස් ආයතනයේ යම් කඩා වැටීමක් තියෙනවා. හේතුව මොකද්ද කියන එක අපි කොහෙල බලලා නැහැ ඒක වෙනම කාරණා. ඒක කඩන් වැටුනොත් ඒකේ සප්ලයි එක අඩු වුනහම ලිට්‍රෝ සමාගම විතරයි ඊගවට ගෑස් සපයන්න ඉන්නේ. මේ වෙනකොට දෛනික ගෑස් අවශ්‍යතාවය සිලින්ඩර් 90000. මේ වෙනකොට ලක්ෂයක් දවසට ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර් නිකුත් කරනවා. ප්‍රශ්න දෙකක් ඇති වුණා. මුලදී ලාෆ්ස් හිගය නිසා අර අපි දැක්කනේ පහුගිය කාලේ ලුණුත් ගත්තනේ. පහුගිය කාලේ මේ සංචරණ සීමා දානකොට ලුණු පැකට් පවා ගෙනිච්චා ලුණු නැහැ කිව්වම ලුණුත් ගෙනියනවා මේ රට වටේම මොහොත තියෙන රටේ ලුණු හිගයක් තියෙනවා ගවම ලුණුත් තරංග ගිහිලා ගෙවල් වල ගොඩ ගහලා ඉතින් ඒ වගේනී දෙයක් ඇතුණා ලාෆ්ස් එකේ හිගය ඇති වෙනකොට ජනතාවත්තේ මතයක් ගියා ගෑස් හිගයක් තියෙනවා කියලා ඒ නිසා ගෑස් සිලින්ඩර් දෙක තුන මිලදී ගන්න කටයුතු කෙරුවා ලක්ෂයක් දවස ගානේ ලිට්‍රෝ එකෙන් එලියට දැම්මත් එක සැරේ මේ ඩිස්ට්‍රිබියුෂන් එක කරගන්න බෑ එකන මේ ලක්ෂයේ එක සැරේ රට පුරා මේ වෙනකොට බෙදිලා නැහැ ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා රජයේ හැටියට මේ වෙනකොට ඒ ඩිස්ට්‍රිබියුෂන් එක හරියට ක්‍රියාත්මක වෙලා නැහැ අපි දැක්ක පෝලිං තියෙනවා ඒ පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරනවා කාට හරි අපහසුතාවයක් ඇති වුණා නම් ඒ පිළිබඳව අපි රජයේ හැටියට කනගාටුව ප්‍රකාශ කරනවා නමුත් අනිවාර්යයෙන්ම තව දින 2-3ක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳෙනවා මොකද 90000යි දවසේ රික්වයර්මන්ට් එක ලක්ෂයක් ලිට්‍රෝ එකෙන් එළියට දානවා අර තිබුණු හිස්ටම් මොකද ඒජන්ට්ස්ලා වදිනෝනේ ලාෆ්ස් ඒජන්ට් ඉන්න තැන ලිට්‍රෝ නෑ මේ සමාගම් වල ප්‍රශ්න තියෙනවා ඒ කෙසේ වෙතත් බඳුල ගුණවර්ධන නැවතුමත් තීන්දුවක් අරගෙන තියෙනවා මේ කියන ආයතනික නීති රීති පැත්තකටද ලිට්‍රෝ සමාගමට අවසර දෙන්න රට පුරා අවශ්‍ය විදියට ගෑස් බෙදා හරින ඉතින් ඒක අපි විශ්වාස කරනවා දැන් ගෑස් ඇසිරීමේ ප්‍රශ්නයක් නැහැ ඩිස්ට්‍රිබියුෂන් එකේ අද දවසටත් ප්‍රශ්නයක් තියෙනවා තව දවස් දෙක තුනක් ඇතුළත මේක නිලාකරණය කරනවා දැනට ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා වගේම එින් අපහසුතාවයට කවුරුරි පත් වුණා නම් ඒ පිළිබඳව අපි සභාවේ සමාගම් දෙකක් තිබුණානේ ලිට්‍රෝ එකයි ලාෆ්ස් එකයි දැන් ලාෆ්ස් එක ඒක ඒකේ ඩිස්ට්‍රිබියුෂන් එකක් නැහැ මොකද ඒක කම්පැනි ප්‍රශ්නයක් ගෑස් හිගයක් නෙමෙයි කම්පැනිේ යම් අර්බුදයක් තියෙනවා ඒ කම්පැනි යම් වැහෙන තත්ත්වයටත් ගිහලා 149ක් රන් ප්‍රෙෂරියෙමුත් අරගෙන ඒක ආයතනය පිළිබඳ ප්‍රශ්නයක් ඒ ලාෆ්ස් කියන්නේ ගෑස් විතරක් කරන ආයතනයක් නෙමෙයි තව නොයෙකුත් ව්‍යාපාර කරන ආයතන breaking.lk